මාලයක් කඩාගෙන දුවන හොරෙක් අල්ලනවා වගේ දූෂිතයින් අල්ලන්න බෑ කියලා ඉරාන් වික්‍රමරත්න මහත්මයා කියනවා. එතකොට මාල කඩාගෙන දුවන හොරු විතරද සර් අල්ලන්නේ? අනිත් අය අල්ලන්නේ නැද්ද? අයියෝ සිරිසේන අහනවා. මේ අද රිවිර අසංගේදුනිල් ගෙතිරස්. නුගේගොඩ රැස්වීම ගැන උඹට මොකද හිතෙන්නේ බා? මාට නම් දුක හිතෙනවා සර්. නිමා සිරිපාල ගැනද? නෑ නෑ, අසාත්සාලි ගැන තිරස් කාටුනේ කියන්නේම. මේ දවසේ ටොක්ක හොරු ඇල්ලීම කියන එක තියෙනවා. දැන් හොරු ඇල්ලීම හරි ඉබි ගමනෙන් වෙනවා. යන ගමන් පොඩ්ඩක් හොරු මේ ඉබි ගමනෙන් යන්නේ ටෝච් එකක් අල්ලගෙන පන්දමක් අල්ලගෙන අපේ සිරිබිරි සිනා වෙනවා. අයියෝ හොරු අල්ලන හැටි. මේ අද මෙහෙ රටේ නුගේගොඩ රැලියේ තනිකර හිස් ගොඩක් සිරිබිරි සූ ගාලා සෙනඟ. එහෙම තමයි කියන්නේ. අලි මහත්තයම කියනවන මගොඩිස්තුමා මෙහෙම ගියොත් ඉතින් දෙයියන්ගෙම පිහිට තමයි කියලා කියන්නේ සමයන් කාටුනේ. මේ අද සමයන් සුමතිපාල ජෝතිපාලගේ බන්ධනාගාරයේ දෙවරක් පෙරුමට සැකයක් ඇති වෙලාලු. අපේ අයටත් එතුමා ගැන පොඩ්ඩක් සැකයි කියලා තමයි අද දවසේ මේ කාටුනෙන් කියන්නේ. මේ මාර්සිපාල විපක්ෂ නායක කියනවා සංවර්ධනය නැවතී ආදායම් වැටිලලු. හිටපු කට්ටියගෙද එහෙම නැත්නම් අලුත් කට්ටියගෙද අද මේ කතාව අහන වෙලාවේ පලාමල්ලෙන් කියන්නේ මහින්ද මහත්මයාගේ පිටේ නැගලා අගමැති කියන කැරට්ටලයක් පෙන්නලා වෙන කට්ටිය සරමේ යගේ හැමතැන මෙල්ලිලා මේ හතර දිනාගේ සන්ධානේ දුවවන්න හදනවා කියලා. කවුද ඉන්නේ ඉතින් ගමම් පෙර වාසු විමල් දිනේෂ් මේ කට්ටිය තමයි මේ වැඩේ කරන්න කියලා කාටුනෙන් මතක් කරනවා මේතු මතලන්ගේ. මෛත්‍රී ජනතාව නැමැති දෙවියන්ට ජනතාව නැමැති දෙවියන්ට දින 100ක බාරයක් වුණාලු. දැන් තියෙන්නේ බාරේ ඔප්පු කරන්නලු. කෝ බාරේ ඔප්පු කරන්නේ නැද්ද කියලා දෙයියෝ අහනවලු. කවුද ඔය කතාව කිව්වේ දැන් එතකොට? සෝවිත හාමුදුරුව. ඒකනේ කපුව තමයි දැන් අමාරුවේ වැටලා තියෙන්නේ. දෙයියොත් අහනවා. ඊට පස්සේ ගැත්තත් පැත්තකට වෙලා ඉන්නවා. දෙයියෝ අහනෝ ගැත්ත පැත්තක කපුව අමාරුවේ. අද දවසේ ලංකාදීප කාටුනේ අපූරු කතාවක් කියන්නේ. තිස්සේවා විස්ස ගිහිනා වැස්ස උසස් අධ්‍යාපන කැබිනට් ඇමතිකම ලැබුණොත් බාර ගන්නවා කියලා වෙලා කියන්නේ එක්කෙනෙක්. තියෙනවා වැලක, මේ රෙදි එල්ලලා තියෙන වෙලාව වැලේ එහා පැත්තේ ඉන්නවා. ඔන්න අයියේ අපි ආවා, හේදුවා, සුදුත් වෙලා, නිලුත් දැම්මා. දැන් එන්න විතරයි, අඳින්න විතරයි තියෙන්නේ කියලා කියනවා. හොඳ ලස්සනට ඇඳුම් හොදලා කරලා බල්ලා දිනවා එල්ල මල්ලිලා දෙන්න එකතුලා. විමල් මහත්මයයි එහා පැත්තෙන් ගමන් පිළ මහත්මයද කොහෙද මේ ඉන්නේ. ඔන්න අයියේ ඔක්කොම හරි, නිලුත් දැම්මා. දැන් එන්න මේ අද විශේෂ කාටුනේ. අද විදුලි බල මණ්ඩලයේ මොකද වෙලා තියෙන්නේ? විදුලි බල මණ්ඩලයේ බලුප් එක ඇතුළට ගිහිල්ලා චම්පික මහත්මයාම හිර කළා. එහා පැත්තෙන් වැඩවර්ජන කියන නයා සද්දේ දාන්න පටන් අරන්ලු. අද දවසේ දිවයින කාටුනිය කියන්නේ එහෙමයි, චම්පික ඇමතිතුමාවත් හිර කරන්න යනවා කියලා. මේ අද පුවත්පතේ කාටුනිය වෙලාව ගැන බලන් ඉන්න UNHRC එකෙන් බෝම්බයක් හදලා තියෙන ලංකා පුපුරන්න අර අල් හුසෙන් බලාගෙන ඉන්නේ. වෙලාව බලන් ඉන්න කොයි වෙලාව මේක පුපුරලා දානවද කියලා. මේ අද ලක්වීම. මට අගමැති සිහිනයක් නැහැ කියලා නිමා සිරිපාල සිල්ලා මහත්මයා කියනවා. හීන දකින්නෙත් නැහැ, නිින්ද යන්නෙත් නැහැ. මහින්ද අගමැති අපේක්ෂක කරනු කියන එක දැක්කම රෝහලේ ඉන්නවා වගේ කියලා කියන්නේ. හීන දකින්නෙත් නැහැ, නිින්ද යන්නෙත් නැහැ කියලා. මේ අද උපුටා දැක්වීම දාසගේ කාටුනිය. නිමල් මහත්මයා ඉන්නවා එහා පැත්තේ, අනුර යාපා. මෙහා පැත්තෙන් ඉන්නේ මං හිතන්නේ සුසිල් ප්‍රේමජන් මහත්මයා වෙන්න ඕන. නුගේගොඩ රැලිය දිහා බල්ලා මේ අතරේ ගිහිල්ලා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහත්මයා රට ඉඳලා එනකොට පිළිගන්න. ඕන් අපි නම් කොහෙවත් ගියේ නැහැ. අපි මේ ඔබතුමා බලන්නමයි ආවේ කියලා කියනවලු. වෙබ්බුවා යමුද? වෙබ්බුවා මොකද කියනවානේ? බස් එකක් තියෙනවා කොට උඩ. රෝද තමයි නැත්තේ. වෙබ්බුවා දුවගෙන ආව බස් එකට. ඇවිල්ලා සර් සර් ආයේ එනවද කියලා පක්ෂේ බස් එකට නගින්න එන්න කියනවා. කොමේ සුමනේ චන්දරේ එයාලගෙන් තමයි අහන්න ඕන කියලා කියනවා. කවුද ඔය සුමනේ? සුමනේ ඉතින් සුමනදාස මහත්මයේ චන්ද්‍රසිරි බණ්ඩාර මහත්මයේ ඒ දෙන්නෙන් අහලා තමයි මොකක් හරි ගන්න ඕන කියලා වෙබ්බුවා කියනවා. මේ අද අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුනිය. ඔබට විශ්‍රාම සුවේන් ඉන්න දෙන්න බෑ, ඔබතුමා අපිට ඕන, ගමන් පිළ මහත්මයා කියන්නේ. එහෙම කියන වෙලාවේ කණ්ණාඩියේ ඉස්සරහට ගිහිල්ලා බලනවා. පවුඩර් ක්‍රීම් ඔක්කොම තියෙනවා, සාටක දාලා තියෙනවා, ඔක්කොම දාලා බලන් ඉඳලා දැන් අර ඉස්සරහ ගමට වෙලා හිටියා පහුගිය දවස්වල කියලායි කියන්නේ.
සරම ඇඳලා කොටු සරම ඇඳලා එහෙම එහෙම හිටියා. දැන් ආපහු සාට් එකේ දාලා ගේන්න හදනවා ජැන්ඩියට ඇඳලා. මල වදේ අප්පා ඉන්න දෙන්නෙම නෑ කියලා එන්න හදනවා කියලා කියන්නේ. අද කාටුනේ මේ මල වදේ.